आदरणीय सहोदर वरुणी सहोदरी अभी अद मेथंत आवे रणिल विक्रम सिंह आंडव अतिशय अयुक्ति सहगत असाधारण तींद गण नियमित अपे रटे वेडकर्ण जनतावत तमाय अपे रटे दने निष्पादने करान विशेष पौद्गल कांसी वतुशेस्त्री सापूल वेडकर्ण विशाल प्रमाण विश्राम गियाट पासे ओंगे एक्कम यपुं मावत बावट पत्तिला तिबिन्ने सेवकार साधक अरमुदिल लबिन मुदल प्रमाण एक मास पता तमंगे पड़ियनु हाम पुता प्रमाणे प्रमाणे दाला तमाई तमंगे अरमुदल शक्ति मत्तिन ए अरमुदल महाबैंकु विसिन पालने करनो महाबैंकु मुकद करन्ने एवा आंडुवे बेदुम करवला आयोजने करनो दन सेवकार साधक अरमुदल सेवका सेवक बारकार अरमुदल वितरद बेदुम करवला आयोजने करला तिबेन नै तवस विशाल बैंकु मूल्य समागम पौद्गलिक हिमिकरुवन आयोजने करला तिबेनवा बेदुम करवला आयोजने करला तिबेनवा भांडागार बिल्पत्वल හැබැයි ආණ්ඩුව අත තියන්න හදන්නේ කොතෙන්ද? තමන්ගේ අරමුදල තමන්ගේ ප්‍රතිලාභය වෙනුවෙන් ආයෝජනය කරලා තියෙනවා ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත්වල. දැන් ආණ්ඩුව සලසුම් කරන්නේ මොකද්ද? අන්නේ ආයෝජනයට දෙන වටිනාකම් කප්පාදු කරන්න. ඒකට ඉඩ දෙන්න ඕනද? මේකට කිසිසේත්ම ඉඩ නොදී යුති. අපේ රටේ आयोजन कलापोल वेडकर्ण सेवक सेविकावंट तमंगे अरमुदल तमाई मेतिबेन्नी अपेराटे वतुकरे वेडकर्ण जनतावगे विश्राम गियाट पासे तमंगे जीविते पवत्वागने न अरमुदल तमाई मेतिबेन्नी मेच्छराहिन माध्यवेदी ओबगे ओबगे अरमुदल तमाई मे गोडगे हिलतिबेन्नी मे अपेट एसन पेनमान इन्न पौद्गल कांसे वेडकर्ण सेवक सेविकावंगे अरमुदल तमाई मेतिबेन्नी ද රනිල් වික්‍රමසිංහ සලසුම් කරලා තියෙන මොකද්ද? ඒ අරමුදල මංකොල්ල කන්න. ඒක ජනතාවට අයිති සල්ලි. වැඩ කරන ජනතාවට අයිති සල්ලි. තමන්ගේ පඩියෙන් කපාගත්තු සල්ලි. ඒවා එහෙම මංකොල්ල කන්න රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට දෙන්න ඕනද? දෙන්න ඕනද? එහෙම දෙන්න ඕනේ නෑ ඇයි? ඔව් රටේ ආර්ථිකය වට්ටලා තියෙනවා. කවුද වැට්ටුවේ? කවුද වැට්ටුවේ? පහුගියද? පෞගියදා විගණකාධිපතිතුමා අපි නෙවෙයි ආණ්ඩුවේ ගිනුම් පිළිබඳව විමර්ශනය කරලා රටට කරුණ ඉදිරිපත් කරන්න විගණකාධිපති පාර්ලිමේන්තුව ඒක විගණකාධිපතිතුමා මොකද්ද කිව්වේ එතුමා කිව්වා අපේ රටේ ව්‍යාපෘති වලට පෞගිය කාලේ කෝටි ලක්ෂ 8ක් ණය ආරම්භ තියෙනවා කියලා කෝටි ලක්ෂ 8ක් මත තියාගන්න පාලම් හදන්න බෝක්කු හදන්න වරායවල් හදන්න පිට්ටනි හදන්න ව්‍යාපෘති ණය කෝටි ලක්ෂ 8ක් අරගෙන තියෙනවා හැබැයි විකනන දෙපාර්තමේන්තුව පරීක්ෂා කරලා බලපුවාම හොයලා බලපුවාම වත්කම් හදලා තියෙන්නේ ව්‍යාපෘති වල වටිනාකම කෝටි ලක්ෂ 2යි. ඒ කියන්නේ මොකද කෝටි ලක්ෂ 6කට උනේ? මොකද කෝටි ලක්ෂ 6කට උනේ? විකනකාධිපතිතුමා කියනවා 2015 ඉඳන් ඉතුරු ඒවා හොයනවා කියලා අවුරුදු 8ක් තිස්සේ හොයනවලු හැබැයි ඒවා රටේ ව්‍යාපෘති වල හොයලා වැඩක් නැහැ ඒවා හොයන්න තියෙන්නේ මැදමුළුනේ වලව්වේ ඒවා හොයන්න තියෙන්නේ රවි කරුණානායක ගෙදර ඒවා හොයන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ගජපිතුරු රංගාව මොකද සිද්ධ කරේ මහජනයා උගස් කියලා රට උගස් කියලා ව්‍යාපෘති කියලා නෑ අරගෙන මොකද්ද කරලා තියෙන්නේ හදලා තියෙන 125ක ගහලා තියෙනවා 175ක සාමාන්‍ය රටේ ජනතාව හිතුවේ මොකද්ද සාමාන්‍ය ජනතාව හිතුවේ 75ක හදනවා 25ක් ගහනවා කියලා දැන් වෙලා තියෙන්නේ මොකද්ද හදලා තියෙන 25යි ගහලා තියෙන 75 අන්න ඒක තමයි රට බංකොලොත් උනේ ව්‍යාපෘති වලින් විතරද බැඳුම් කර ගනුදෙනුවා රනිල් වික්‍රමසිංහලා
රවි කරුණායකලා අර්ජුන මහේන්ද්‍රලා මැදිහත්වලා 2015 මාර්තු මාසයේ ඇති කරපු බඳුන් කර ගනුදෙනුව පාඩුව කියද අද විගණන වාර්තා ඉදිරිපත් කරන පාඩුව රුපියල් කෝටි 1100යි ඒක තමයි රට බංගලොත් උනේ ඒ විතරක්ද පහුගියද සීනිබදු වංචාව සිද්ධ වුණා විගණන වාර්තා එළියට ආවා පාඩුව කියද තමගේ ගජ මිතුරන්ට මාජනයගේ ධනෙ උපයන්න භාණ්ඩාගාරයට එන්න තිබුණු ධනය විල්මගේ සමාගමට හැරෙව්වා භාණ්ඩාගාරයට එන්න ඕන ධනය බදු වලින් බදු නිදහස් කරලා සමාගම් කාර්යයට දුන්නා කියද විගණන වාර්තාව කියන කෝටි 1500යි තනි සමාගමකට ඒ විතරක්ද හෙජින් ගිවිසුම් අස්සම් කරා හෙජින් ගිවිසුම් අස්සම් කරලා මොකද සිද්ධ වුනේ නඩු දැම්මා නඩුවට ගෙව්වා නඩුව පෙරදුනා නැවත ගෙව්වා කීයද කෝටි 8000කට කිට්ටුයි සුසිල් ප්‍රේමජයන්තලා ඔන්න ධනය මහජනයාගේ ධනය නැති කර එහෙමයි ඊයේ පෙරේද පිටි ආනයනය නතර කරලා සමාගම් දෙකකට විතරක් ඒකාධිකාරියක් හදනවා ලෝක වෙළඳපොලේ අද පිටි මිල අඩු වෙලා ජනවාරි මාසෙට සාපේක්ෂව ඩොලරය ගියත් අඩු වෙලා ඒකනේ අද පිටි අරගෙන ඇවිල්ලා වරායෙන් කොට බහලා කිලෝ එකකට රුපියල් 35ක බද්දක් ගැහුවත් ලාභයක් තියාගෙන ප්‍රවාහන කුලිට තියාගෙන නැව් ගාස්තු තියාගෙන ගුදම් ගාස්තු තියාගෙන රුපියල් 165ට දෙන්න පුළුවන් හැබැයි වෙළඳපොලේ විකුණන්නේ 210ට බදු ගහන්නෙත් නැතුව සමාගම් දෙකේ බද්ද 8 කිලෝග්‍රෑම් එකට රුපියල් 3යි එහෙනම් මීට වඩා අඩුවෙන් දෙන්න පුළුවන් එනිසා මොකද්ද වෙලා තියෙන්නේ ජනතාවට වැඩි මිලට පිටි කවනවා එක්කෝ පිටි මිල අඩු කරන්න ඕන ජනතාවට අඩු මිලට පිටි දෙන්න ඕන ඒක හොඳ නැත්තම් ආණ්ඩුව බද්දක් ගහලා ඒ සල්ලි ටික ආණ්ඩුවට ගන්න ඕන හැබැයි වෙනුවට මොකද කරලා තියන්නේ සමාගම් කාර්යන්ට හරවලා තියෙනවා මාසයකට කීයද මාසයකට කෝටි 270යි ජනවාරි මාසෙද බලන්න මේ වෙනකොට මොකද සිද්ධ කරලා තියෙන්නේ මේ පාලකයා එක පැත්තකින් භාණ්ඩාගාරයේ ධනෙ හොරකම් කරනවා අනිත් පැත්තෙන් භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය තොරකම් කරනවා එහෙමනේ කරන්නේ සීනිපතු එන්න තිබ්බේ භාණ්ඩාගාරයට ඒක තමයි විල්මගේ ගෙදර ගියේ එහෙමනේ නේද භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය තොරකම් කරනවා භාණ්ඩාගාරයේ තියෙන ධනය තොරකම් කරනවා හොරකම් කරලා රට කාබාසින කරලා විනාශ කරලා ණය ගවා ගන්න බැරි තත්ත්වයක් ඇති කරලා රට බංකොලොත් කරලා අද මොකද කරන්න හදන්නේ අද සේවක අරසාද කරමුදලට සේවක බාරකාර කරමුදලත් බංකොල්ල කරන්න හදනවා මේක ඉවසන්න ඕනද මේක කිසි කෙනෙක් ඉවසන්න ඕන වැඩක් නෙවෙයි මේක අයිතිසහගත වැඩක් අසාධාරණ වැඩක් මංකොල්ල කාර්යය රට පාලනය කරමින් මාජනගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරමින් හොරකම් කරලා භාණ්ඩාගාර හිස් කරලා ලෝකෙට ණය ගවා ගන්න බැරි තත්ත්වයක් ඇති කරලා අද මොකද කරන්න හදන්නේ වැඩ කරන ජනතාවගේ සේවක අරසාද කරමුදලක් මංකොල්ල කරන්න හදන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ දැන් හොරා ගෙට පනලා ඉන්නේ ඉස්සරලා හොරා පන්නේ කොහටද මහා බැංකුවට ඊළඟ හොරා පන්නේ කොහටද රේගුවට ඊළඟ හොරා පන්නේ කොහටද දේශීය ආදම්බ දෙපාර්තමේන්තුවට දැන් හොරා පනලා ඉන්නේ ගෙට තවත් ඉවසන්න ඕනද තවත් ඉවසන්න ඕනද ඉවසන්න ඕනේ නැහැ මේ මහජනයාගේ ධනය අපේ ගෙට පනලා තමන්ගේ ගිලුමේ සල්ලි මංකොල්ල කන්න හදනවා නම් මේකට විරුද්ධව වැඩ කරන ජනතාව පෙරට එන්න ඕන ජාතික ජනතාවගේ අපි මුන්නේ කින්නවා අර්ධ රාජ්‍යංශයත් එහෙමයි ඒගොල්ලන්ගේ සේවක අරසාද කරමුදලත් එහෙමයි වරායේ සේවක අරසාද කරමුදල තැම්පත් කරලා තියෙන මේකේ භාණ්ඩාගාර බිල්පත්වල විදුලි බල මණ්ඩලෙත් එහෙමයි මිල්කෝ ආයතනෙත් එහෙමයි මේ ආදි සාස්සා මණ්ඩලවල සේවක අරසාද කරමුදලත් මේ විදිහට මංකොල්ල කණ්ඩ හදනවා දැන් මොකද වෙලා තියෙන්නේ රටේ ජනතාව මහා බැංකු හොරා කනකොට බලාගෙන හිටියා රටේ ජනතාව භාණ්ඩාගාර හොරකම් කරනකොට බලාගෙන හිටියා රටේ ජනතාව රේගුවේ සල්ලි හොරකම් කරනකොට බලාගෙන හිටියා රටේ ජනතාව දේශීය ආදම්බ දෙපාර්තමේන්තුව සල්ලි හොරකම් කරනකොට බලාගෙන හිටියා දැන් හොරා ගෙට ඇවිල්ලා තව දුරටත් බලාගෙන ඉන්න කිසිසේත්ම කාටවත් අයිතියක් නැහැ මේ රටේ වැඩ කරන ජනතාව පෙළ ගැහෙන්න ඕනක ප්‍රතිවෙනවා තමන්ගේ අරමුදල ආරක්ෂා වෙනුවෙන් එතකොට රනිල් වික්‍රමසිංහලා කල්පනා කරනවා
ඒක වළක්වන්න පුළුවන් කියලා මර්ධන නීති ගෙනල්ලා ප්‍රජාතන්ත්‍රවාදී අකුලලා තහනම් නීති ගෙනල්ලා වාරණ ගෙනල්ලා බෑ රනිල් වික්‍රමසිංහ අපේ රටේ ගොඩක් දේවල් වාරණ වලින් නතර කරන්න බෑ ඉස්පිරිතාල වල බෙහෙත් නෑ බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා රනිල් වික්‍රමසිංහ වාරණෙන් නතර කරන්න පුළුවන්ද ජනතාවගෙන් 68%කට මහා බැංකු වාර්තාව කියනවා හරියමං ආහාර වේලක් නෑ ඒ ජනතාවගේ වේදනාව ඒ ජනතාවගේ කුසගින්නේ කැක්කුම දරුවන්ට ආහාර වේලක් නැතිගේ වේදනාව වාරණය නතර කරන්න පුළුවන්ද එහෙම නතර කරන්න බෑ ගොවි ජනතාව නෙලා ගන්න අස්වන්නට සාධාරණ මිලක් නෑ සාමාන්‍ය වීකලයක් හදන්න රුපියල් 110ක් 120ක් විතර වෙනවා හැබැයි ගන්න 85ට 75ට ඒ ගොවි ජනතාවගේ වේදනාව ගොවි ජනතාවගේ විරෝධය රනිල් වික්‍රමසිංහ වාරණ වලින් නතර කරන්න බෑ මේ රට පුරා නැගෙමින් තිබෙන්නේ දීර්ඝ කාලයක් අපරට පාලනය කරපු පාලක කණ්ඩායම් විසින් අපේ රටේ ජනතාව දුකෙන් දුකට පත් කරා වේදනාවෙන් වේදනාවට පත් කරා රට දුප්පත් කරා ජනතාව දුප්පත් කරා මේකයි මේ පාලකයෝ කරේ ඒ නිසා ජනතාවගේ සාධාරණ විරෝධය ජනතාවගේ සාධාරණ අයිතීන් සදා කරන විරෝධය වාරණ වලින් කඩදාසි වලින් නියෝග වලින් නතර කරන්න බෑ ජනතාව සහතික වශයෙන් මේ පාලනයම් පළව හැරීම සඳහා ජාතික ජන බල වේගයේ සමග ඒකාබද්ධ පෙරටන බව විශ්වාසයි අපි ඉතාමත් සලසුන් සහගතව වැඩ හදලා තින්නේ සමහර අය කැමති අපි පාරට කොටු කරන්න තවත් සමහර අය කැමති අපි ඡන්දවලට විතරක් කොටු කරන්න සමහර අය කැමති අපිව පාර්ලිමේන්තුවට කොටු කරන්න නෑ ජාතික ජන බල වේගය කියන්නේ සටන් වදින්න ඕන ඡන්දෙද ඔව් ඡන්දෙට ඒ ආකාරයෙන් සටන් වදින්න ප්ලැස්සි මේනි මත්තරනේ සටන් වදින්න පාර්ලිමේන්තුවද අපි දෙන්නයි තුන් දෙනයි දැක්කනේ හරිද ඔව් අපි එතනත් එහෙමයි සටන් වදින්න මහපාරද ඔතනත් ප්ලැස්සි ජාතික ජන බල වේගය මේ රටේ වැඩ කරන ජනතාවත් පීඩාවට පත් වෙන ජනතාව අපේ රට කර්මාන්ත කරුවන් දේශීය ව්‍යවසායකයා මෙසියල්ල නැති බංගස්ථාන කරලා තිබෙන්නේ අද මේ රට තියෙන්නේ හොර දේශපාලන කල්ලියක් ගාවත් ජාවරම්කාරී ව්‍යාපාරික පැලන්තියක් අතේ කර්මාන්ත කරුව මේක නේ කර්මාන්ත කරුව හෙම්බත් වෙලා ඉන්නේ අද අපේ රටේ බිස්කට් කර්මාන්ත කඩාවැටිලා සපත්තු කර්මාන්ත කඩාවැටිලා ඇඳුම් කර්මාන්ත කඩාවැටිලා ටයර් කර්මාන්ත කඩාවැටිලා කර්මාන්ත කරුව දාමාරු වෙන්නේ හැබැයි රණලක ජාවරම් කරුව ටික හොඳින් ඉන්නවා බදු වලින් ගහන දේශීය ආදම් දෙපාර්තමේන්තුවට බොරු ෆයිල් දෙන රේග්වෙන් ගහන බදු වෙනස් කරලා ගහන ජාවාරංකාර පැලන්තියයි රණිල්ගේ මංකොලකාර දේශපාලකතුමා විතරයි යහතින් ඉන්නේ අනිත් ඔක්කොම පීඩාවට පත් කරලා තිබෙනවා එනිසා අපි මොකද කරන්න ඕනකම තිබෙන්නේ මේ සියලු දනායකාබද්ධ කරපු මා දලන්තම මහජන ව්‍යාපාරය ජාතික ජන බල වේගයේ ගොඩනගනවා ගොඩනගලා තිබෙනවා දිනෙන් දින ශක්තිමත් වෙන ඉස්සරහට යමින් තිබෙනවා රණිල් වික්‍රමසිංහ බය මොකටද රණිල් වික්‍රමසිංහ බය ජනතාවට දැන් ජනාධිපති වෙලා අවුරුද්දයි ඔයගොල්ලෝ කොතනක හරි දැක්කද රණිල් වික්‍රමසිංහ ජනතාව මතනවා නෑ ජනාධිපති ලෙස රේග්ව නිලධාරිය මතනවා ජනාධිපති නිලධාරිය මතනවා ජනාධිපති ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරු මතනවා ජනාධිපති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එන්න කියනවා මතනවා ජනාධිපති ලෙස නීතිඥයෝ මතනවා නීති සංගමයට කියනවා මතනවා හැබැයි ජනාධිපති ලෙස රටේ පොදු ජනතාව මතනවද නෑ එයාට අද අමතන්න පුළුවන් යන්නේ නිල බලයෙන් කැඳවන්න පුළුවන් අය විතරයි රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිගේ නිල බලයට ගොවීන් කැඳවන්න පුළුවන්ද බෑ වැඩ කරන ජනතාව කැඳවන්න පුළුවන්ද බෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපති නිලයට නේද පොදු ජනතාව කැඳවන්න පුළුවන්ද බෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපති නිලයට කැඳවන්න පුළුවන් පොලිසිය එයාගේ ජනාධිපති නිලයට කැඳවන්න පුළුවන් නේද එයාගේ ජනාධිපති නිලයට කැඳවන්න පුළුවන් රේගු නිලධාරි එයාගේ ජනාධිපති නිලයට කැඳවන්න පුළුවන් නීති නඩුකාරුන් වහන්සේලා වහන්සේලාත් කැඳවන්න වරදී හරිද හැබැයි ජනාධිපති නිල නියෝගයට අමතරව කිසිදු මහජනතාවක් එකතු කරන්න බැරි නායකයෙක් නායකයෙක්ද අතන ජනාධිපති කියලා නම තිබ්බේ වැරදි හොඳේ ජනතාව අමතන්න බැරි ජනාධිපති කොයි ජනාධිපතියෙක් වෙන්නේ හරිද ජනවරමක් නැති නායකයෙක් ජනතාව අමතන්න බැරි නායකයෙක්
විවස්ථාව අටවාගත්තු බලයකුත් පාර්ලිමේන්තු මංකොල්ලකාරයන් දූෂිතයන් 134 දතු පට්ටම කුත්තක තමයි රනිල් වික්‍රමසිංහ මේ විනාශ කරමින් යන්නේ. එනිසා රනිල් වික්‍රමසිංහ මතක තියාගන්න ඕන 3-2 වරමක් තිබුණු 169ක ජනතා වරමක් තිබුණු ගෝඨාභයට මහින්දට මොකක්ද උනේ කියලා රනිල් දිවා රාත්‍රී කල්පනා කරනවා. ඔයාට ඒ කිසිවක් නැති නායකයෙක්. එනිසා මොකද කරන්න ඕන? අද මේ සියල්ල කරන ජනතාව පීඩාවටපත් කරලා ජනතාවගේ සේවකයන් සාධක කරමුදල මංකොල්ල කන්න හදනවා. භාණ්ඩාගාර ඉදිරියට කියලා ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බතු ගහලා ඒකෙන් සල්ලි උපයනවා. භාණ්ඩාගාර හිස්සලා කියලා පෞද්ගලික අංශයේ සාස්සා මණ්ඩල වල රාජ්‍ය සේවයේ වැඩ කරන ජනතාව යම් සැලකීතු වැටුපක් ගන්නවා නම් ඒ වැටුපෙන් ගාණක් ගන්නවා. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්ගේ වැටුපෙන් ගාණක් ගන්නවා. ඊළ වැටුපක් ලැබෙන රේගු නිලධාරියෙක්ගේ වැටුපෙන් ගාණක් ගන්නවා. පේ ටැක්ස් එක කියලා විශාල බදු ප්‍රමාණයක් අය කරනවා. එනිසා රනිල් වික්‍රමසිංහ කරපු අපරාධය, මහින්ද රාජපක්ෂලා අපේ ආර්ථිකයට කරපු අපරාධය අද වන්දි ගන්න වෙලා තියෙන පොදු ජනතාවට, බඩු මිල ගණන් ගිලා තියෙන පොදු ජනතාවට ඒගොල්ලගේ නෙවෙයි. එයා ත්‍රිකුණාම වේද කියලා පුරියාණ කරනවලු නේද? තව කොහොමද කියලා කොත්තු කරනවලු මතකද? නේද? හොඳ කෑමක් කවන්න ඕන කොයි වෙලාවක. මෙහෙම එයා කීයක ඉන්නවා. හරිද? ඒගොල්ලෝ එහෙම කීයක ඉන්න මතක තියාගන්න. හැබැයි පොදු ජනතාවට මොකද වෙලා තියෙන්නේ? ආර්ථික කඩාවැටුපේ මුළු ප්‍රති විපාක පොදු ජනතාව මත හිදලා තියෙනවා. විදුලි බිල ගෙවා ගන්න විදියක් නැහැ, ලයිට් කපනවා. මේ අගෝස්තු මාසේ ඉඳන් ලයිට් වතුර බිල වැඩි කරනවා. සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි කරලා පඩිපත කපනවා. රස්ස නැති වෙලා තියෙනවා. කර්මාන්තසල වැහිලා තියෙනවා. මුළු රටම විනාශ වෙලා තියෙනවා. අපි එකයි කියන්නේ රනිල් වික්‍රමසිංහත් ඔයාගේ ගෝලපාලෙන්ට. තවත් මේ රට විනාශයේ පතුලෙන් පතුලට අදගෙන යන්නේ නැතුව කරුණා කරලා බැලලා යන්න. මේ රටේ ජනතාවත් එක්ක මේ රට බාර ගන්න ජාතික ජන බලවේගයේ සූදානම්. මේ රටේ ජනතාවත් එක්ක අපි මේ රට ගොඩනගන්න සූදානම්. මේ රට ඉදිරියට ගෙන යන්න අපි සූදානම්. ඒකට අපි ලෑස්ති වෙන්න ඕන කමක් තිබෙනවා. එනිසා මේ අරගලය සේවකයන් සාධක අරමුදල බේරා ගැනීම අරගල විතරක් නෙවෙයි. මේ අරගලය ඉස්පිරිතාලවල බෙහෙත් ලබා ගැනීම සඳහා විතරක් නෙවෙයි. මේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා විතරක් නෙවෙයි. මේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන වංචාවේ යෙදෙන මාජනයක දන කොල්ලකන ජනතාවට බදු පිට බදු පටවන ජනතාවගේ වැටු කොල්ලකන පාලක කණ්ඩායමක් පොළවහැරලා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගීමේ දිශාවට පරිවර්තනය කරන මනස්කම් ගන්න තමයි ආරම්භ කරන්නේ. එවෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු. එවෙනුවෙන් අපි හැමදෙනාම එකට එකතු වෙමු. එකට එකතු වෙමු. පෙරතනකලා ආරාධනා කරමින් මම